ගීතයට සිංහල YouTube channel එකට ඔබ ඉත ආදරෙන් පිළිගන්නව. අපි මේ දිනවලම සාකච්ඡා කරමින් සිටින්නේ ලේඛනයේ අපිට තාමත් අත්‍යවශ්‍ය වන අක්ෂර වින්‍යාස නිවැරදිව භාවිත කරන්නේ කෙසේද කියන කාරණේ පිළිබඳව. පෞගි දාසල මූර්ධජන දන්තජන අක්ෂර නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම මූර්ධජල දන්තජල භාවිත කරන ආකාරය අපි කතා කරා. අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මූර්ධජස්ස මූර්ධජස්ස අක්ෂරය කොහොමද අපි නිවැරදිව භාවිතයට ගන්න කියලා. දැන් මූර්ධජ 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 මේ තේරුම ජ උපදිනවා මූර්ධ කියන්නේ මුදුන මුදුන කියලා කියන්නේ අපේ උඩතල් අපි දන්නවා අක්ෂරයක් ශබ්ද කරුණ නැත්නම් උච්චාරණය කරනකොට අපගේ උච්චාරණ කරණය ඇටියට සලකන්නේ දිව මේ දිව විවිධ ස්ථාන වලට ගමන් කිරීමෙන් තමයි ශබ්ද උපන් පද්දවන්නේ එතකොට දිව තුඩ ගිහිලා මුදුනේ ස්පර්ශ වීමෙන් උපද්දවන ශබ්ද තමයි අපි මූර්ධජ කියලා කියන්නේ එතකොට මේ අක්ෂර ශබ්ද කරනකොට අපි නදලුවක්ම භාවිත වෙන්නේ පහසු කියන කාරණා දැන් අපි මේ අකුරු ශබ්ද කරන්න මේ කතා කරන්න මේ මොහොතේ කතා කරන මම වෙහසක් දරනවා මේ වෙහස ඉතා දැඩි වෙහස අපිට රොදුනාට අපි කය ගන්න කතා කරනවා කියන්නේ දැඩි ආයාසයක් දරන්න මේ ඉන්ද්‍රිය පද්ධතිය වෙහසටපත් වෙන ඔබ ආර ඇති සමානලාට මේ දේශන කරන අය උගන්වන අය වැඩිපුර කතා කරන අය ගීත ගායනා කරන අය සමානලාට ගොළු බවටපත් වෙන ඒකට හේතුව මේ ඉන්ද්‍රිය වැඩ කරලා විඩාවටපත් වෙලා සමහරවිට ශබ්ද පිට නොවන තත්වයට පත් වෙනවා. එහෙම පත් වෙච්ච ජනප්‍රිය චරිත ගොඩක් තියෙනවා. විශේෂයෙන් ගුරුවරු විශාල ප්‍රමාණයක් එහෙම ඉන්නවා. ඒක දිගින් දිගට කතා කරලා එහෙම වෙච්චාම සමහර ගුරුවරුන්ට සිද්ධ වෙනවා මේ මාස ගණනක් සමවත් කතා නොකර ඉන්නට කියලා වෛද්‍යවරු උපදෙස් දෙනවා. සමහර මාස 3ක් 4ක් ඔට විවේක ගන්න. එන්න මේ කතා කරනවා කියන ලේසි නෑ. එනකොට මෙන්න මේ කතා කරනකොට සිද්ධ වෙන්නේ මේ දිවට අමාරුයි තැන් තැන් වලට යන්න. ඒ නිසා දිව උත්සාහ කරනවා එක තැනකට ගියාට පස්සේ ඒ තැනම රැඳිලා ඉතුරු ශබ්ද ටික කරා. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ මොකද්ද එහෙනම් මේ දිව උත්සාහ කරනවා මොකද්ද මූර්ධජ ශබ්ද එකම තැන ශබ්ද කරා මූර්ධජ ශබ්ද ටික එකතර ශබ්ද කරා දිවට එහෙට යන්න අමාරු කතා කරනකොට එක පැහැදිලි වෙනවා. දැන් තාලු ශබ්ද තිබ්බොත් තාලු එකතර ශබ්ද කරනවා. දන්ත ශබ්ද තිබ්බොත් දන්ත ශබ්ද එකතර ශබ්ද කරනවා.
කරනවා දිව. ඇයි යන්න අමාරු? කැමති නැහැ. එහෙම වෙහෙසෙන්න අපේ කට කැමති නැහැ. අපේ දිව කැමති. අපි සාකච්ඡා කරමු බලන්න. පළවෙනි කාරණේ බලන්න. අක්ෂරයට පසුව මූර්ධජ සයදම ක් අක්ෂරයට පසු දැන් ක් කියන අක්ෂරය ගත්තාම ඒක කණ්ඨජ අක්ෂරයක් මේ කණ්ඨජ ශබ්ද කිරීම සඳහා දිවේ මුල් කොටස උගුර දෙසට ඇදීමක් සිද්ධ වෙනවා මුල් කොටස උගුර දෙසට ඇදෙනකොට දිවේ අග කොටස තුඩ කොටස මුදුන දෙසට එන එක ඉබේම සිද්ධ දිවේ මුල් කොටස උගුර දෙසට ඇදෙනකොට දිවේ තුඩ කොටස මුදුන දෙසට පැමිණීම ඉබේම සිද්ධ දැන් උදාහරණයක් ක් කියන ශබ්ද කිරීම සඳහා දිවේ මුල උග්‍ර පැත්තට ඇදෙනවා නැඹුරු වෙනවා ඒ නැඹුරු වෙනකොට දිවේ අග කොටස මුදුනට අන්න ඒ නිසාම ක් කියන ශබ්දේ කරාට පස්සේ ඊට පස්සේ ශබ්ද කරන්නේ ශ ශබ්දයක් නම් ඒක මූර්ධජ වෙනවා උදාහරණයක් බලන්න දක්ෂ දක්ෂ පක්ෂ रक्षा पक्षी पक्षी लक्ष्य ताक्षण यक्ष ආදිවාසේ අපිට ඕනතරම් උදාහරණ දෙන්න පුළුවන් මොකද්ද වෙන්නේ මේ හැම තැනකම ආල්පයන්නට පසුව මූර්තේශය දීම තමයි සම්මතයේ කෙසේ වෙතත් අපේ දිව අනිවාර්යයෙන්ම බලන්න ශබ්ද කරලා මූතුරට යන ඒ නිසා තමයි මෙහෙම සිද්ධ වෙන්නේ उच्चारण भाषु सदाय ऐसे सिद्ध है ना बालों को कारण है तमाय अलकायन नट पशु ये देना श मूर्धज भी एक है ना देवी कारण है ना प्याओ बालन भी वा ता ठ ड ढ न ये वो मूर्धज अक्षर मैंने भी मूर्धज अक्षर वर्ट ज्येष्ठ 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 एवं उष्ण उष्ण मूर्धजन तृष्णा तृष्णा රක්ෂණ අර අපි ඉස්සලා කියපු කොන්දේසිය ඉෂ්ට වෙනවා මේ අල්කායන්න පස්සේ මුදෂ රක්ෂණ කනිෂ්ඨ ඒ අවස්ථාවල ශිෂ්ඨ අනුදා
උදාහරණ හැටියට දක්වන්න පුළුවන්. එතකොට මෙතනදී කියන්නේ මූර්ධජ අක්ෂරයකට පෙර තියෙන ෂ මූර්ධජ ෂම් වෙනවා. ඒකට හේතුව තමයි ෂ කියන අක්ෂරය මූර්ධජ අනිත් අකුරත් මූර්ධජ මූර්ධජ අකුරු දෙකක් එකලඟ තියෙන උට දිව ආය තාලජ පැත්තටවත් දත් පැත්තටවත් එන්න කැමති නැහැ. අමාන මුදුනේ ශබ්දයක් කරලා ඊළඟ ශබ්දයක් කරාන්න තල්ලට එන්න බෑ දිවට. කැමති නැහැ. මේවා අපි න්‍යායන් හැටියට ඉගෙන ගත්තට ඇත්තටම මේක අපේ උච්චාරණය පහසු සඳහා හැදිලා දෙන දේවල්. අහු කාලේ වාග් විද්‍යාඥයෝ න්‍යායාත්මකව කතා කරලා දිවෙච්චා. එතන න්‍යාය මතක නැත්තම් ටිකක් ශබ්ද කරලා බලන්න. එතකොට තේ दिव अपे ताले तमाई
සියුම් චලනයක් විතරක් කරනවා අපේ යටි තල තුල ඉඳගෙන. එතකොට මේ තාලංශය එදී වේදී පළවෙනි කාර්යය තමයි මේ ෂ ෂ ස. මම මේ ශබ්ද කර පැටි බලන්න. ෂ පළවෙනි ෂ ශබ්ද කරන්නේ තල්ල මත දිව වැතරවන ෂ. දෙවෙනි ෂ ශබ්ද කරන්නේ දිව තුඩ මුදුනේ හප්පලා ෂ. තුන්වෙනි ෂ ශබ්ද කරේ දත්වල දිව තුඩ හප්පලා. එසත් තාලලේ තියෙනකොට තාලුජ කියනවා, මුදුනට යනකොට මූර්ධජ කියනවා, දත්වලට යනකොට දන්තජ කියනවා. එතකොට පළවෙනි කොන්දේසිය තමයි මේ ෂ ෂ ස කියන අක්ෂර තුන එකලඟ යොදනකොට හැම විට වෙලාවෙම එම අකුරු දෙකක් යොදනකොට මුල් අකුර තාලුෂ විය. දැන් උදාහරණයක් ඇදෙට ශිෂ්‍ය ශිෂ්‍ය කියලා කියනකොට පළවෙනි ෂ හැම වෙලාවම තාලුෂ වෙනවා. එවනත් අපි කොත් ශිෂ්ටාචාරය පළවෙනි ෂ තාලුෂ වෙනවා. එක කොන්දේසි සාසන පළවෙනි ෂ තාලුෂ සාසන. එහෙම නැත්නම් තව එකක් ගත්තොත් ශිෂ්‍යත්වය පළවෙනි ෂ තාලුෂ වෙනවා. විශේෂ විශේෂ පළවෙනි ෂ තාලුෂ වෙනවා. එක එක රීතිය එක වෙනස් වෙන්නේ නැති අනන්‍ය වෙච්ච රීතියක් තමයි මේ අක්ෂර තුනෙන් දෙක එකලඟ තබනකොට පළවෙනි ෂ අක්ෂරය අනිවාර්යයෙන්ම තාලුෂ විය යුතුයි. ඊළඟට යන දෙවෙනි කාරණය දන්තජ න කාරයට පෙර තාලුෂ දන්න. අපි එදා කිව්වා මූර්ධජ මූර්ධජ න අකුරට පෙර මූර්ධජ ෂ. එමනම් තාලුෂ ෂ වලට පස්සේ එහෙම නැත්නම් දන්තජ න වලට මුලින් දිය ගන්න ඕනේ තාලුෂ. දැන් උදාහරණයක් ඇටියට දර්ශනය මේ දන්තජ න දර්ශනය දන්තජ න ඊට මුලින් තාලුෂ. දේශන දන්තජන ඊට මුලින් තාලුෂ. එමයිලියන් දේශන. දැන් අපි ඉස්සලපු ශාසන ඒක නම් තාලුෂ දන්තසදී එයින් අපිට අයික කියවච්චි ශාසන. ප්‍රදර්ශන විශේෂණ sorry විශේෂණ කියව මොකදනේ හරි එවැනි අවස්ථා. විමර්ශන ප්‍රකාශන හැම අවස්ථාවකදීම සිද්ධ විය යුත්තේ
प्रकाशन प्रकाश अक्षर एक दिव एक तुम्हें कारण आगती है बला अक्षर अक्षर मेन मे तालुज अक्षर वलट मुलिंगे तालुज अरे पहले उदाहरण निश्चल च अक्षर पेर आश्वया पहली आश्वया तभी इवन उदाहरण का तो विश्व पास आश्चर्य उदाहरण आप डायरेक्टर पेन आठ पुड़वा विनिश्चय एवनी उदाहरण आप इट गिनेर दाखवाने डे पुड़वा මිච්ඡාවර්ගයේ අක්ෂර වලට පෙර මූර්ත ජාශාන්නේ දෙන බා මේ සෝරි තාල් ජාශාන්නේ දෙන බා එහෙම නොවන අවස්ථා කීපෙකුත් පාද ඒවා අපි ඉදිරියට කතා කරන්න පුළුවන් ඊළඟට ඔබ වටහා ගත යුතු ඉතා විශේෂ යමක් තියෙනවා ඒ තමයි මේ උපසර්ග उपसर्ग वाले सकार उपसर्ग उप देखती मेन मे वाल उप उप उपसर्ग निश के उपसर्ग या निश 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 दुश दुष दुष मेरे कम दें मेंडिस निश्चल की राली है उन्हें मेंडिस दा अदर बार ऐ में मेंडिस्चल दें में मेन में देवनी වචනෙ මුල ඡ තියෙන නිසා මේක තාලුජයි මේක තේ නිසා තාලුජ කරනවා හැබැයි ਉਹ දැකලා ඇති නිෂ්පාදනය කියන වචනේ නෙවෙයිද මෙතන පොණදී පවර්ගය වුණක් එතකොට මෙන්න දාන්න විශ් අර්ථ එක उपसर्ग मुखाई नम शब्द विना मेघ शब्द करांडी निश्चल किया तालु जाते का मेघ
शब्द करण निष्पादने के ला लेख शब्द कराने निस्सारण के ला ना ये शब्द वेनास में विधि अट अपूरा वेनास वेना अबे दुष्की ने बात काम दुष चारित्र अब मेहमानी आने च मितने तेरे ने सा मितने दुष चुना दुष चारित्र अबे अबे दुष कारण की आलरी ना कोटे मेहमानी है ना ऐ आ मर नीति ऐसे रा अब कथा कर मुकाद क अक्षर ऐट लाग में के दिए दुष्कर मेतन की वह दुस्साध्य के लिए कहो दुस्साध्य साध्य तर मेतन साध्य नहीं ना मेतन दुस्सु ऐसा मैं क्या ना उपसार का पद वाले कोगे मारते हैं एकाई ඒත් එක්ක එකතු වෙන දෙවෙනි පදයේ මුල තියෙන අකුර මත පද නම මේ අක්ෂරයක් වෙනස් වෙනවා මේක ඔබ තේරුම් අරගෙන තියෙනවද දැන් ඇවිල්ල කලින් ඉතාම වටිනා දෙයක් මේ ඒ නිසා අක්ෂර විඤ්ඤාස බොහොම පරිස්සමෙන් අවබෝධයෙන් කරනවා නම් අපිට තාර්කිකව මේක හඳුනා ගන්න පුළුවන් ऐसा मैं वीडियो नेवत नेवत बाल बालना तेरुं आरंगे ना निवार्ती हो ना अक्सर विन्यासे बावी तेरे टकांटे पुरुवे अब इलाड बालमु दांत जैसे योदना आका उन्हें अब इलाड बालमु दांत जैसे शर अक्सरे जना अवस्था उधर बालान ता थ दा ध न मेवा तावार भी आपुर तावार भी दान का जाए दान का जी क्या है दांत वाली उपदिन में दिवस तुड़े की हिला दांत ऐंदे हैप पे ना मागियो समान शब्द समान तंबल उच्चारण वेई एहमना मे दंतज अक्षर वलट पेर योदन स अकुर दंतज सर्व वियतुई एक तमाई रीतिय दैन उदाहरणया गत्तो शास्त्र अक्षर दांतज दांतज अपूर्व पेर दांतज से देना स्थान की वो दांतज स्थान साधन साकुर दांत जाए प्रस्तार दांत जाए दात दात किन अक्षर मुलिन एवड मुलिन ये तो ना शय आकुर है दांत जेब इन्हें कारण तमाय तत्त्व शय शब्द सिंगल एट विधि में जी तत्त्व शब्द है तो ना जो कुछ शय अक्षर है बाढ़ बात करूं
संस्कृत भाषा वचने विशेष संस्कृत भाषा इतकोट ए शब्द सिंगल सिंगल अनिवार्य संस्कृत वचन एक वचन इतकोट मे शब्द नियोजन उदाहरण शिष्य शिष्य मित्र दिए शिष्य के उदाहरण तो शासन शासन के वचन संस्कृत वचन एक निश्चल निश्चल वचन एक निशाल दंत परिवर्तन परिवर्तन श्रवण के वचन श्रवण एक हदागा श्रवण सवा का दंतर परिवर्तन शास्त्र 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 शिल्प सतर की लाख्य सतर पहले मैं हेम तालुषा तद्भव वचन बावड़ पात्र जीवन सिंह ही नाले बिंदे थी ये तारु जा अक्षर दंत जा अक्षर बावड़ परिवर्तन है इधर कोने एक क्रम में होया गाता हम अपने पुरुवा मुने श अक्षर है दाबी बावड़ तक कराने के ला तेरुंगा ये वाले मत एकाक तमाई किया ने मुकाद छ छ अक्षर एवं ताल जिन मेंने भी कि इन अक्षर तीन तत् समावचन एवं आपे सिंगल वचन निष्पादन कर गांव लड़के अंत तत्भाव वचन निष्पादन कर गांव में बटा मैं अक्षर मुकदमे ने मैं अक्षर दंत जिसे बावड़े परिवर्तन उदाहरण काम चंद्र 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 क्या ने संद चंद्र संद इधर में के हाथा का न संद किया ने के चे मुकदो ने साबार पातुना संद दें चंद किया ने कहते हैं उन्हें दें चंद
चांड के मेच अक्षर मुखद है तुने सैड सैड पार चांड सैड दें छात्र 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 के ने पुड़े ये तो कोटे छात्र किए ने का सात नतन सात पे सात के ने पुड़े दें आप ही आवाज़ ने से सात किया ना से सात किए ने के है देने श्वेत श्वेत छात्र किए के श्वेत छात्र एवं श्वेत किया ने सुधु ने सुधु किए ने कह देने एक अब गना श्वेत किए ने कहना सेक छात्र किया ने सा सेसा अपने योग आज मोड़ तरह गाने पुरे इतो कोटा सिद्ध वैन मुकाते मेन में तातन सामा वचन वाल तीन छाच अक्षर सिंगल एट विदिला तद्भाव वचन निर्माण वन कोट ए वाले तीन छ छ अक्षर स अक्षर बावट परिवर्तन है मतलब अभी का तागर में गिन दें चेदन है कि नमाज़ एक आपको चेदन चेदन वह चेदन है क्या नाम है अपन होने इतने कोटे सिंधी में वहाँ मोगे गला सिंधा दामन यानी उदाहरण आपने साक्षात्कार कराने को वो पता पाते किया वाले कोटे बट वो पहले साहित्य कुति उमंग जाते के वैन बुलवा एवं नतां बुत्तिला काव्य दिए न काविवर सैलरी ने काविवर एवं नतां आंसरान दे जे काविवर आप तो दिए मान मंग विषय तुरु किए न ये वाके म कैरगले वैज्ञानिक में रिसेंस ही तर मंग जाते के सात्रा का मंत्रण है तेरे पास से बुत्तिला काव्य बुत्तिला वैन नांद पहले साहित्य कुति तो उटा है एक कुत्ती वाला मेरे वचन आने वाले ना बोले हाबर हाबर तत्सम वचन थाम बे ना तत भाव वचन थाम बे सिसे तत भाव वचन हाम बे निखावे वाले पद्य सिंह ने इधर अनुरूप है जो अनित वचन हाम बे ना गद्य कुत्ती जी ऐसा विवाह निवार दिवर भावित गाने को हम अपने वीडियो नर्म में लोग इगन गान तब तब अभ्यास करान लोधान ने दिया तीनों अंतर के लिए आहार गुरु वाले कमेंट पुलवा अपने कमेंट करान ना पुलवा अपने आहार ना पुलवा आप ही ये वाले उत्तर देने ने बाला पुरुष तो ना इतनी है कि आप ही राष्ट्रपात्र साक्षात्कार करो तो कोटा मेरा तावत सविस्तर साक्षात्कार करने लोगों टा अभी दाव कराने पाला पड़ोगे रिसा अभी सामग्री दिग्गज दिग्गज में रहने सीज़ अभी वो बे जीवित है बगे विभाग वो देखा हम पास कर रहे हैं ना अभी दाव करनो अभी ऊपर लगा हम ऊपर मित्र एक कैटिल ऊपर खाल्ले आम मित्र एक कैटिल अभी नाली का वो ऊपर सामग्री इनमें दही तुम दलवाने सीन हर विषय भाषा विषय साहित्य विषय फिर बाद तैनुम अवबोधे पूर्ण कर लापे अटट पे जाते अट यहाँ पर पूर्व ऐसे एक नायाद के लिए में हमें यहाँ पे आरंभ हुए निशा अपन सामग्री में देखी थी ना अपे YouTube चैनल है जी करे सिंगर सब्सक्राइब करो ना तंग आदम सब्सक्राइब कराना दिक्कत बहुत वीडियो नार्मल पुलवा अपे वीडियो का काफ़ी लोग हम उपर मैसेज का के उपर नार्मल पुलवा के वाके में उपे यालो हित मित्र आदि नेहदायन में आए टे में बिल्कुल दंड देने पुलवा शेयर कराने पुलवा कमेंट कराने पुलवा इनका आप इतने का संबंध है वीडियो का क्या दिक्कत बाला
එතකොට තමයි පරිපූර්ණ මේකේ අදහසක් ලබා ගන්න පුළුවන් මේ. ඊළඟට වීඩියෝ අපි ප්ලේලිස්ට් දාලා තියෙනවා. දැන් අක්ෂර විඤ්ඤාසයට තියෙන වීඩියෝ ටික ඔක්කොම බලන්න. බලපුවාම තමයි අපිට තේරෙන්නේ. තේරුම් අරගෙන අපි සමග දිගින් දිගටම සම්බන්ධ වෙන්න ඔබට ගැටලු තැන් ගැටලු හමු වෙන තැන් අපි निराකරණය කරමින් අපේ නාලිකාව ඉස්සරහටම අරගෙන යනවා. එනම් අප සමග සම්බන්ධ වූ සියලු දෙනාටම ස්තුති. අපි තවත් පාඩමකින් තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ අනාගතයක්.